මූනකට හොඳට හෝදල හොඳ ඇදුමක් දාගෙන ටීවීකවත් බලන්න එපා, ෆෝන් එකවත් බලන්න එපා, මම කියන ඉදිරියට කරලා බලන්නකෝ. තරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පදුපද මේ නමයම එක දිගට කරන්න බෑ. එක ගුණයක් දවස් කීපයක් කරලා බලන්න මම ඔබට කියන්නම් කරන විදිය. එතකොට දුවේ පුතේ, එතකොට අපි භාවනාව කරන්න මේ දරුවෝ දන්නවද කොහොමද භාවනා? දැන් මේ දරුවෝ සිල් අරගෙන ඇති ඉස්කෝලේ හරි පන්සලේ හරි සිල් අරගෙන ඇතිනේ නේ? සිල් අරගෙන නැද්ද? තියෙනවා. එතකොට උදානුසති භාවනාව හරි භාවනාවක් කරන්න මුලින්ම මොකද අපි කරන්න ඕනේ නේද? හොඳින් මූණකට හොදලා නේ, මූණකට හොදලා මේ දරුවෝ එහෙමනේ ඉස්කෝලේ ඉන්නේ නේද? පන්ති යන්නේ එහෙමනේ නේ? මූණ හොදන්න නැතුව කිලුටේ දුම් පිටියන්නේ නෑනේ නේද? යනවද එහෙම? නෑනේ. එතකොට මූණකට හොදලා දැන් පියවර කීපයක් තියෙනවා. එතකොට මේ පියවර කියන්න කලින් මේ උදානුසති භාවනා කරන්න පුතේ දුවේ මේ සමහර දෙනාට මේ මතක හිටින්නේ නැති ප්‍රශ්නයක් තියෙනව නේද? දැන් සමහර දෙනාට එක වතාවක් කවියක් හරි මොනවා හරි ඡේදයක් හරි පාඩම් කරද්දී පාඩම් වෙනවා 3-4 වතාවක්. සමහර දරුවන්ට කොච්චර පාඩම් කළත් පාඩම් වෙන්නේ. සමහර වෙලාවට අපිටත් කියන හාමුදුරනේ මම කොච්චර පාඩම් කළත් පාඩම් වෙන්නේ නැහැ. ඒක මේ මතක සත්‍යයක් නැති එක නෙමෙයි. මොකද්ද? අපි මේ සමහර වෙලාවට පාඩමට හිත යොමු කරගෙන නෙමෙයි පාඩම් කරන්නේ. දැන් උදාහරණයක් ඇරෙයි අපි කියමු කවියක් පාඩම් කරනවා කියලා. අපි හිතාගෙන ඉන්න වෙන දෙයක් නෙමෙයි. පන්තියේ කරපු දෙයක් හරි මේ ක්ලාස් එකේ හරි ස්කෝලේ පන්තිය හරි මොනවා හරි දෙයක් ඉතියේ තියාගෙන පාඩම් කරන්න පාඩම් වෙනවද? නෑනේ. මේ පාඩමට හිත යොමු කරන්න ඕනේ. එහෙම වුණොත් පාඩම් වෙන්නේ නැහැ. එතකොට මේ භාවනා කරන් පස්සේ පුතේ හිත එකඟ වෙනවා. එතකොට මේකේ මේ ආනිසංස කීපයක් තියෙනවා. ඔබගේ බුද්ධ ධර්මයේ පොතේ ආනිසංස කීපයක් තියෙනවා. කරේ නැද්ද මේ? තාම මේ අලුත් වාරයක් ඉඳලා කරන් කෙරුවේ නැකේටි නේද? බුද්ධානුසති භාවනාව මේ අටේ 800 ඉගෙන ගන්න මේ දුවල පුතාලට විශේෂ නිර්දේශ තියෙනවා බුද්ධාගමේ. හරි, ඒකේ තියෙන ආනිසංස ගොඩක්. අපි ආනිසංස කීපයක් අපි දක්වමු. පළවෙනි එක තමයි මේ බුදුහාමුදුරුව පිළිබඳව අපිට මේ පැහැදීමක් ඇති වෙනවා නේද? ගෞරවයක් ඇති වෙනවා. දැන් උදාහරණයක් ඇහිඳ දැන් අපිට මේ දුවල පුතාල චූටි ඉඳ ගැටලුවක් නැහැ. සමහර වෙලාවට අපේ අම්මලා තාත්තලාට අයියලාට අක්කලාට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනව නේද? විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්නව නේද? දැන් අපි හාමුදුරු වුණාට සමහර වෙලාවට අපිටත් මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මේ දුවල පුතාලා පන්සල් වලට යනවා වෙන්න පුළුවන්. එතකොට සමහර කාරණාත් එක්ක අපේ හිත රිදවීම ඇති වෙනවා නේද? හිත රිදවීම ඇති වෙනවා නේද? එතකොට මම නම් මොකද කරන්නේ? හිත හදාගන්නේ මොකද්ද? බුදුහාමුදුරුගේ චරිතයෙන් අරගෙනමයි. අනේ බුදුහාමුදුරුවටත් මේ දේ කිව්වනේ පිරිස. ඉතින් බුදුහාමුදුරුවට එහෙම කළා නම් අපි වගේ සාමාන්‍ය භික්ෂුවකට හරි පුද්ගලයෙකුට හරි එහෙම කරන එක සාමාන්‍ය දෙයක් කියලා මම නම් එහෙමයි බුදුහාමුදුරුවගේ චරිතෙන් හිතාගන්නේ. එතකොට බුදුහාමුදුරුව පිළිබඳ පැහැදීමක් ඇති වෙනවා. මේ දුවල පුතලා පොඩි හින්දා මේ ගැන ලොකුවට අවබෝධ නොවෙන්න පුළුවන්. දරුවෝ ටිකෙන් ටික වැඩි වේදපත් වුණාන් පස්සේ දරුවන්ට ඒ දේ තේරෙයි. එතකොට බුදුහාමුදුරුවට මේ භාවනා කිරීම තුළින් විශේෂයෙන් බුදුගුණ භාවනා කිරීම තුළින් බුදුහාමුදුරු පිළිබඳ පැහැදීමක් ඇති වෙනවා අපිට දුවේ. එතකොට අපිට නේද සමහර වෙලාවට කීයෙන් තියෙනවා සමහර දරුවන් අධික ලෙස කීයෙන් තියෙනවනේ තරහ වෙනවනේ. සමහර දරුවන් හරියම තරහින් ඉන්නේ. බැරි වෙලාවකට මේ අම්මා කතා කරන දුවේ ඇයි? මොකද? කියලා හැම තමයි සමහර වෙලාවට උත්තර දෙන්නේ නේ. සමහරලට අම්මයි තාත්තා හරියට හරි ආදරෙන් දුවේ මෙහෙ ඉඳයි මොකද? අපිට එහෙම කියලා සමහර දෙන හරි තරහින් ඉන්නේ හැම වෙලාවම නේද? තමයි දුවල පුතාලාගේ අම්මලා තාත්තලා හරි මේ දුවේ මෙහෙ ඉඳයි අම්මේ කියලා එනවනේ කොච්චර නේද? අම්ම සතුට වෙනවද නේද? මේ දරුවෝ අයියෙන් කිව්වොත් අයි මොකද? අපිට කියලා කිව්වොත් කොහොම කතා කළත් අම්මගේ තාත්තගේ උරුවරුගේ හිත රිදෙනවා. එතකොට මේ විදිහට කරද්දි මොකද්ද? ඒදී නැති වෙනවා. අපි තරහ නැති වෙනවා. ඈ? සමහර වෙලාවට නේද? එතකොට අපි හිතේ සැහැල්ලු බව, මනස සංවර වෙනවා, කය සංවර වෙනවා. දැන් අපි දහම් පාසලට යන දරුවෙක් අතරයි මෙතන යන දරුවෝ ඉන්නත් පුළුවන්, නොයන දරුවෝ ඉන්නත් පුළුවන්. හැබැයි අපි දන්නවා කොහොමද අම්මට තාත්තට ගරු කරන විදියට
පන්සලේ හාමුදුරුවන්ට ගරු කරන විදියට ගුරුවරුන්ට ගරු කරන විදියට මේ පන්සලේ විතරක් නෙවෙයි ඉස්කෝලේ කියලා දෙනවා නේද? එතකොට අපි ඒ පිළිබඳව අවබෝධයක් නැති කෙනෙකුට දැන් උදාහරණයක් ඇරෙන මේ දරුවෝ මේත මාස ගණනාවකට ප්‍රථමව දැන් සමහර වෙලාවට අපි හිතනවනේ නේද? අපි ටිකක් ඕ ලෙවල් ලියද්දි ඒ ලෙවල් ලියද්දි හිතනෝ මේ අපි තමයි ලොකුම පිරිස කියලා නේද? එහෙම හිතනවනේ. අපි සමහර වෙලාවට මේ කැප් එක දාගෙන යද්දි අනිත් පැත්තට ඇඩේට දාගෙන යන්නේ. ඇවිදින්නේ අමුතු විදිහකට නේද? එහෙම නේද? ඇවිදින්නේ හරි අමුතු විදිහකට. හරි ලොකුවට හිතනවා. සමහර වෙලාවට බස් එකේ යද්දි මේ නේද? හරි අමුතු විදිහකට යන්නේ හිතනවා අපි ලොකුයි කියලා. දැන් මේ දුවල පුතාල අහන්න ඇති මීට මාස ගණනකට කලින් එක්තරා වැඩිහිටියෙක් කියන දරුවෝ පිරිසක් කරන දරුවෝ පිට ඕලෙල් විභාගේ ලියලා එතකොට ඉස්කෝලයක් ළඟ බයිසිකල් අරගෙන එහාට මෙහාට යනවා. එතකොට එක තරුණ ගුරුවරියක්ගේ මහත්මයෙක් කිව්වා පුතේ ඔයදෙන ඉස්කෝලේ යන ඉස්කෝලේ ඉස්සරහා යන්න එපා බාධා වෙනවා ඔයදේ කරන්න එපා කියලා. මොකද අර ළමයි දෙකුත් වෙන මොකද කළේ? අර කියපු වැඩේ හිටියට හෙල්මට් වලින් ගහන මොකද මෙරුවනේ නේ? පුතාල දන්නවනේ. අහන්න ඇති නේ. එතකොට බලන්න. දැන් අර විදියට අරක වැරද්දක් කියලා තේරුණා නම් මම මේ කරන වැරද්ද තේරුණා නම් මම වැරද්දක් කරන්නේ. ඉස්කෝලේ ළමයිට බයිසිකල් වල හත්ය නේද? හත්ය ඉස්කෝලේ ඉගෙන ගන්න ළමයිට බාධාවා. ඒ වගේම අවුමේ හරි කඩවල වල ඉන්න කට්ටියට බාධාවා. එහෙම හිතුණා නම් මේ මාමා හරි අයියා හරි කියපු දේ මම ඇහුවා කියනවනම් පිළිගත්තන ඒ දේ වෙන්නේ නැහනේ. පිළිගන්නේ නැහනේ. මොකද තරහ ඇති වෙනවා අපේ නිතර. ඉතින් මේ භාවනාව කරද්දී අපිට ඒ දේවල් නැති වෙනවා. මම කොහොනි මතක නැති දේවල් මතක. හොඳම දේ තමයි අපි සමහර වෙලාවට අපි නිදාගත්තින් නපුරු හින දකින්නව නේද? අපි බය වෙලා හැරෙනවා. එතකොට අපි අම්මා තාත්තා මොකද කියන්නේ? මොකද කියන්නේ? ඉතිපිසෝ ගාතාව කියලා මොකද? නිදාගන්න කියලා එහෙම කියන්නේ නැද්ද? එතකොට ඉතිපිසෝ ගාතාව කිවම්පස් මොකද්ද? අපිට හීන පේන්නේ නැහැ. නපුරු හීන පේන්නේ. එතකොට සමහර දෙනා මේ හොඳ නින්දක් සමහර දෙනා නින්දෙන් ගෑ ගහනවා, කියවනවා, බුදුම්මෝ කියනවා නේද? ඈ බෙල්ල මිරිකනෝ කියනවා. සමහර දෙනා නින්දේ මොකද ඇවිදිනව නේද? ඇවිදලා ගිහලා පිටේ කොළු වැතුනම පස්සේ තමයි ගන්නෙ ආවම නැගිටලා ඇවිදිනවා. එතකොට මේ භාවනාව කරන් පස්සේ පුතේ හොඳට නිදා ගන්න පුළුවන් නිදාගෙන අවදි වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ කාරණා ගොඩක් තියෙනවා නේද? එතකොට අපේ ගුණ නුවණ වැඩි නුවණ වෙනවා නේද? ගුණවත්කම අපේ නුවණ වැඩි වෙනවා. ඉතින් මොන ඔය කාරණා රහසක් තියෙනවා මේ වෙලාවත් එක්ක මේ දේවල් කරන්න බෑනේ නේද? එතකොට දුවේ පුතේ භාවනාව කරන්දී මොකද කරන්න ඕනේ? පියවර කීපයක් තියෙනවා. මුලින් මොකද කරන්න ඕනේ? මූණකට හොදලා නේද? හොඳ ඇඳුමක් දාගෙන ඉන්න ඕනේ නේද? අම්මෝනේ හිල් ගන්නත් මේ දුවල පුතල එහෙම න්‍යාය ඉස්කෝලේ යන්න තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි මොකද්ද? මේ බුදු පිළිමේ නම් පොඩි ලොකෝට පේන්නේ නැහැ නේද? අපි සමාධි බුද්ධ ප්‍රතිමාවක් ළඟට ගිහිල්ලා ලොකු පොඩිද කියන එක නෙවෙයි මොකද්ද කරන්න ඕනේ? මල් පහන් සුවඳ දුම් පූජා කරන්න ඕනේ නේද? උදේ මේ දුවල පුතල ඇවිල්ලා බුදු මන්දලන්නේ මේ වෙනකට උද පටන් ගන්න නේද? එහෙම නෙවෙයිද? ඊතර අපේ අම්මලා තාත්තලා මල් පූජා කරනවා, පහන් පූජා කරන බුදු ගෙවල් තියෙනවා මේ නේද? ඕදරයක් ගෙවලා අපි එහෙම තියනවා. එතකොට අපි මොකද පළවෙනි පියවර? මූණකට හොදලා, අතපය හොදලා හොඳ පිරිසුදු ඇඳුමක් අඳගන්න ඕනේ. පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි බුදු ප්‍රතිමාවක් ළඟට ගිහිලා මල් පූජා කරලා, පහන් පූජා කරලා නේද? මොකද කරන්න ඕනේ? තෝත් මුදුන් දීලා මොකද කරන්න ඕනේ? වඳින්න ඕනේ නේ? බන්දිල් අරගෙන වඳින්න ඕනේ. තුන් දෙවෙනි පියවර. ඊළඟ පියවර මොකන්ද? සුදුසු ඉරියව්ව. මේ කපුල් දෙක ඇත්තල වඩිනවද භවනා කරද්දී? නේ නේ. සංවර වෙන්න බැරි නේ. කොහමද? තිස්සෙක් නම් කොහමද වාඩි වෙන්නේ මොන පරියන්කෙන්ද? වද්ද පරියන්ක අපි කියන එරමිනිය ගොදාගෙන වාඩිනවා කියලා නේද? එතකොට සිසියාවක් නම් මොකද්ද? අර්ධ පරියන්ක. එතකොට අර්ධ පරියන්කෙන් වාඩි වෙන්න ඕන හොඳ හොඳට සංවර වාඩි වෙන්න ඕනේ. කකුල් දෙක ඈත් කරගෙන අම්මෝ කකුල් අමාරු කියලා නේ. එහෙම හරියන්නේ නැහැ නේ. අතෝ ඊළඟ පියවර. තුන්වෙනි පියවර මොකක්ද? කොහොමද ශරීරේ තියාගන්න ඕනේ? සිදුව නේද? උඩුකය ඍජුව. මේ අර තුන්න වගේ හොඳ හදාගෙන හරියන්නේ නැහැ නේද?
උන්නවයි බොන්දාදාගෙන හරියන්න බෙල්ල පාත් කරගෙන ඉන්න බෑ ඍජුව තියා ගන්න ඕන. ඊට පස්සේ මොකද්ද? කොහොමද? ඔනාතෝටින්ද මොනවද තියා ගන්න? වම්මතෝටින් තකුණු අත තියා ගන්න ඕන. එතකොට සුදුසු ඉරියව්ව සම්පූර්ණයි නේද? ඊට පස්සේ මොකද්ද? බුද්ධ ප්‍රතිමාව හිතේ කියන්නේ බුද්ධ ප්‍රතිමාව දිහා බලාගෙන අපි ටිකක් වෙලා ඉන්න ඕනේ. දැන් අපි උදාහරණයක් ඇටියට මේ දරුවෝ තලදා මාලිගාවට ගියා නම් තලදා මාලිගාව කියන වචන හේති තලදා මාලිගාව දී වෙන්නේ නැද්ද? මතක් වෙන්නේ නැද්ද? මතක් කියලා. රොල්ලිසයට ගියපු රොල්ලිසය කියලා නම කියද්දී අපිට මතක් වෙන්නේ නැද්ද? ටයිප් කියලා මතක් වෙනවා. සීමා භෝධියට ගියපු හිඳ සීමා භෝධිය කියන වචන හේති අපිට මතක් වෙනවා. එතකොට අපි මේ බුද්ධ ප්‍රතිමාව ළඟට ගිහිල්ලා හොඳට විනාඩියක් විතර දෙකක් විතර බලාගෙන හිතේ මවා ගන්න ඕනේ. ඇස් දෙක පියා ගන්න ඕනේ. කොහොමද ඇස් දෙක පියා ගන්න ඕනේ? ඇස් දෙක පොඩි වෙනකන් ඇස් පියා ගන්නවද නේ නේද? සාමාන්‍ය විදිහට. තවසක් මේ උපාසක අම්මා කෙනෙක් ගමක මේ භාවනාව පිළිබඳව විදිහට ඇස් දෙක පියා ගන්න කියලා හයියෙන් ඇස් දෙක පියා ගත්තා. ටිකක් වෙලා ගියන් පස්සේ මොකද දෙකේක අපිට පේන කළු පාඩු ගොලි ගොලි නේද? මේම් පේන්නේ නැද්ද? යා යෝපාසකම්ම හිතුවලි හාරි පළවෙනි වතාවේ මම භාවනාව ඈ අවබෝධ කරගත්ත කියලා හිතුවා. සාමාන්‍ය විදිය තමයි ඇස් දෙක පියාගන්නේ. එතකොට බුද්ධ ප්‍රතිමාව හිතේ මවාගෙන ඇස් දෙක සාමාන්‍ය පරිදි පියවාගෙන මොකද්ද අපි මෙනෙහි කරන්න බුදු පිළිමේ සිරස ඉඳලා දෙපා දක්වාම මෙනෙහි කරන්න ඕනි. ඉතින් නේද අපිට හිතා ගන්න බැරිද? අපි කරමු නේද? ඈ එනම් කො භාවනාවට මේ පිරිමි දරුවෝ ශිෂ්‍යෝ පද පරියන්කෙන් රෙමිනිය කොටාගෙන වාඩි වෙන්නකො ශිෂ්‍යාව ශිෂ්‍යාව මේ විදිහට වාඩි වෙන්නකො කොන්දක් ටිකක් කෙලින් තියාගන්නකො ඈ අපි මේ ලොකු වෙලාවක් නැහැ පොඩි වෙලාවක් භාවනා කරමු නේද ඈ මේ විදිහට වාඩි වෙන්න. හැබැයි කතා වහනම් කරන්න බෑ. එක හැකින් බලන්න එපා. අනිත් එක හැක් පියාගෙන අනිත් පැහැ ඇරලා බලන්න එපා. ළඟ ඉන්නගෙන හරියට භාවනා කරනවද කියලා බලන්න එපා. හරිද? ළඟ ඉන්න කෙනාට ඇඟිල්ලෙන් අයින්න එපා. නේද? එහෙම භාවනාව කියන්නේ නෑ නේ. එතකොට මුලින්ම මොකක්ද වෙන්නේ? නිස්සබ්ද වෙන්න ඕක ඉස්සෙල්ලා. නිස්සබ්ද වෙන්න ඕක. ඔය කතා දේරම එක නතර කරගන්නකො. එතකොට වාඩි වුණාද? ආ එහෙනම් මම වම් හත උඩින් දකුණට තියාගන්නකො හැමෝම. හැමෝම තියාගන්නකො. හොඳ ගෙලින් කරගන්නකො. අර දුන්න වාගේ හදාගන්න එකෝ විනාඩි කීපයක් කරමු නේද? විනාඩි ගොඩක් නෙවෙයි කීපයක් කරමු. එතකොට දැන් අපි කතා කරන්නේ මොකද නතර කරන්නේ? කතා කරන්නේ ව නතර කරන්නකෝ. ඇස් දෙක පියා ගන්නකෝ. අර අර හයියෙන් එහෙම පියා ගන්න එපා. එතකොට ටික වෙලාවක් ඉඳි අමාරු වෙන්නේ. එතකොට දැන් මම බුදුහාමුදුරුවගේ දැන් ගුණ නාමයේ ඉකින් එකට තමයි අපි භාවනා කරන්න ඕනේ. භාවනා කරද්දී පළවෙනි ගුණය ගන්න ඕන අරහන් ගුණය නේද? ඒක ටික දවසක් කරන්න ඕනේ. මම මෙන්න මේ කියන එක හයියෙන් කියන්න පළවෙනි වතාවට. ඊට පස්සේ භාවනාව කරන කියන්නත් හයියෙන් කියන්න පුළුවන්. ඒක බාධාවක් නෙනේ. දැන් මම කියන එක කියන්න ඕන හයියෙන් හැමෝම. ඇස් දෙක පියා ගන්න. මේ කතාව නවත්තන්න. කතාව නවත්තන්නකෝ. මම කියන එක හයියෙන් කියන්න. එතකොට බුදුහාමුදුරුවගේ අරහන් ගුණේ අපි මුලින් අපි නේද සඳහන් කරමු. මේ එකින් එකට එකපාරම මේ බුදුගුණ නමේ මේ සිහිපත් කරන්නේ නෙවෙයි නේද? පළවෙනි අරහන් ගුණේ දවස් කීපයක්. ඊළඟ සම්මා සම්බුදු ගුණය. ඔවාගේ ගුණ නවයෙම. එතකොට දැන් ඇස් දෙක පියා ගන්න. එතකොට සුදුසු විදිහට දැන් වාඩි වෙන්න. දැන් මම කියන එක හයියෙන් පළවෙනි වතාව කියන්න. ඊළඟ මම කියන්නේ මේ දරුවෝ ඉදින් මෙනෙහි කරන්න. මාගේ ස්වාමියෝ බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් ගුරුසේක. සියලු පාපයන්ගෙන් මිදුණු සේක. සියලු ලෝඇසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වන සේක.
ඔන් අවතාවක් කියනවා අයින් කියමු මාගේ ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරුසේක සියලු පාපයන්ගෙන් මිදුනුසේක සියලු ලෝකයන්ගෙන් ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වනසේක එබැවින් අරහං නම් වනසේක අරහං නම් වනසේක අරහං නම් වනසේක දැන් ඉතින් මම මුලින් සඳහන් කළ පරිදි බුද්ධ ප්‍රතිමාවෙහිදී මවාගෙන මම සඳහන් කරපු විදිහට ඒ සියල්ලක්ම හිතේ තියාගෙන හිතින් මෙනෙහි කරන්න කතා කරන්න බෑ දෙක බියා ගන්න පොන්දෙලින් කරගන්න කතා බහ කරන්න බෑ විනාඩි කීපයක් අපි භාවනා කරමු නේද